හැබැයි සීනි ජාව ආරංකාරයට අත තියලා නැහැ. බිලියන් 16කට අවුරුදු දෙකක් තිස්සේ අත තියලා නැහැ. ඉතින් මේ රටේ ඇත්තටම මිනිස්සු ජීවත් වෙන්න මේ ඛේදවාචකය තවත් වේදනාත්මක කරනවා මුදල අමාත්‍යාංශයේ මේ වැඩවලින්. රාජ්‍ය මූලකාරක සභාවේදී බොහොම පැහැදිලිව මුදල අමාත්‍යාංශයට කිව්වා ඔවුන් පාම්පිටි ගෙන්වීම සමාගම් දෙකකට හැර ඒ කියන්නේ ප්‍රීමා එක හා සෙරන්ඩිබ් ආයතනය හැර අනෙක් පාම්පිටි ගෙන්වන්නන්ට තහනම් කළා ජූනි 14 ඉඳන් අගෝස්තු 14ට. ඒකේ අරමුණ උනේ තොග පාලනයයි කියලා කිව්වා. නමුත් මම පාර්ලිමේන්තුවේදී පෙන්වන දුන්නා ටොන් 200,000කට වැඩි ප්‍රමාණයක් අගෝස්තු 14 වෙනිදා වෙනකොට රටේ තිබුණා. එතකොට දැන් පාම්පිටි වලට අලුත් බද්දක් ගැසීම නිසා රුපියල් 27 දක්වා බද්ද වැඩි කිරීම නිසා අනිවාර්යයෙන්ම ඒක එකතු වෙනවා පාරිභෝගික ජනතාවට වැඩිවීමක. දැන්ටමත් ඒක සිදු වෙලා තියෙනවා පාරිභෝගික ජනතාවට ඇතැම් තැන්වල රුපියල් 11කින් ඇතැම් තැන්වල රුපියල් 15කින් වැඩි කරලා තියෙනවා. දැන් මේ මොකද්ද කරලා තියෙන්නේ? මේ කරලා තියෙන්නේ අර සමාගම් දෙකට ඒ තොගවලට රුපියල් බිලියන 2කට වඩා වැඩි ධනයක් ලැබෙන තැනකට සකස් කිරීම තමයි මේ කරලා තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මාසයකට අපේ අවශ්‍යතාවය ටොන් 60,000ක් ටොන් ලක්ෂ 2කට වැඩිය තියෙනවා කියන්නේ මාස 4ක තොග තියෙනවා. ඒ කියන්නේ මේ මිල පවත්වා ගත යුතුයි තව මාස 4ක්. ඉතින් මේ ගැන අපට දීපු පොරොන්දුවක් මත තමයි මේක අනුමත කරලා පාර්ලිමේන්තුවේ අනුමත කරලා දුන්නේ මේ ගැසට් නිවේදනය. ඉතින් ඊටාම පැහැදිලි විදිහට මේක තවත් ජාවාරංකාරින්ට දීමක්. මේ ජාවාරංකාර පැලැන්තියම රට ඇතුළට මාජරින් ගෙන්වීමේදී ඒ වගේම පොල් තෙල් ගෙන්වීමේදී අතීතයේ නම් සීනි ගෙන්වීමේදී දැන් සීනි ගෙන්වන එක බලන්න අවුරුදු දෙකක් රුපියල් බිලියන 16ක් කෝටි 1600ක් මේ හැම තැනින්ම දුප්පත් මිනිහාගේ ළඟදී සිමෙන්ති වලින් රුපියල් 100ක් වැඩි කළා පාම් පිටි වල රුපියල් 11ක් 16ක් වැඩි කළා. මේ වැඩි කිරීම හරහා දුප්පත් මිනිහාගෙන් හූර ගන්නවා. හැබැයි සීනි ජාව ආරංකාරයට අත තියලා නැහැ. බිලියන 16කට අවුරුදු දෙකක් තිස්සේ අත තියලා නැහැ. ඉතින් මේ රටේ ඇත්තටම මිනිස්සු ජීවත් වෙන්න මේ ඛේදවාචකය තවත් වේදනාත්මක කරනවා මුදල අමාත්‍යාංශයේ මේ වැඩවලින්.